අයිබෝන් හැමෝටම සුබම සුබ දවසක් වේවා. තව අවුරුදු 16කින් විතර ලෝකේ දෙවන්ත විනාශයක් සිද්ධ වෙමට නියමිතයි කියලා ඔබ දන්නවද? සමහර විට ඒ විනාශයේදී ඔබත් මාත් මියැදෙන්න පුළුවන්. ඔබ හිතන්නේ අපේ රට සදාකාලිකවම සොරපොරයක් වෙයි කියලාද? එහෙම නැත්නම් සදහටම විනාශ වෙයි නැත්නම් විනාශ වෙමින් පවතින රටක් කියලාද? රෝම අධිරාජ්‍ය, චීනයේ මින් රාජවංශය, ඉන්දියාවේ මොගල් අධිරාජ්‍ය, ඒ වගේම වෙනෙසියානු ජනරජයට මොකද වුනේ? මේ වීඩියෝෙන් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. අපි මේ වෙද්දී ග්‍රාහකයන් 15500කට ආසන්න වෙමින් ඉන්නවා. ඒ ඔබ නිසා අපේ බලාපොරොත්තුව හැම වීඩියෝ එකකින්ම පුළුවන් තරම් ඔබට දැනුමක් ලබා දීම විතරයි. ඒක නිසා තමයි පොඩ්ඩක් අපේ වීඩියෝ පොඩ්ඩක් දීර්ඝ වෙන්නේ. මොකද විනාඩි 4කින් 5කින් කියලා ඉවර කරන්න ඕන දේ ඇතුලේ විද්‍යාත්මකව සහ සදාචාරාත්මකව පිළිගන්නා කතා මාලාවක් අපි අඩංගු කරලා තිනවා. කුමන අයුරකින් වංචාවක් දෝෂණයක් අපරාධයක් ගැන අපි කතා කළත් අපි හැම වෙලාවම කියන්නේ ඒවා කරන්න එපා. ඒ ඔබෙත් මගෙත් අපි හැමෝගෙම අනාගත පරපුර ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා. එහෙම නැතිනම් ඔබේ හෙට දවස වෙනුවෙන් අපි උගන්වන පාඩමක් මේ හැම කතාවකම තියෙනවා. අපිට බණින්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, අපිව දිරිගන්වන්න පුළුවන්. මේ හැම එකක්ම වඩා ඔය හැමෝම අපිට වැදගත් වගේම අපිට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපි දිරිගන්වන අය, අපි හොඳයි කියන අය, අපේ අඩුපාඩු පෙන්වලා දෙන අය. ඒගොල්ලෝ තමයි අපිට ගොඩක්ම වටින්නේ. ගොඩාක් අපි දන්නවා බණින ඔය ගිනුම් ටික හොයාගෙන ගියාට පස්සේ ගොඩාක් බණින ගිනුම් නැත්තම් අපි කියලා ෆේක් account කියලා කියනවා. හඳුනාගත නොහැකි නමුත් අපිට හඳුනා ගන්න පුළුවන් කවුද කියලා. අපි හොයාගෙන තියෙනවා මේ බයින තැන් වල ඉන්න කවුද පුද්ගලයෝ කියලාත්, ඒ පුද්ගලයෝ තමයි බයින්නේ. කොහොම වුණත් මේ හැම දෙයකින්ම අපිට ගන්න ලොකු කතාවක් තියෙනවා. රට ගැන හිතන, අනාගත පරපුර ගැන හිතන පරපුරක මිනිස්සු විදිහට. මොකද මේ නාලිකාවේ මගේ නම දාලා මට ගහන්න තිබුණා. නමුත් මම යූත් පයිලට් කියලා ගහලා තියෙන කතාව ඇතුලේ ලියවෙච්ච ලොකු කතාවක් තියෙනවා. ඒක ඇතුලේම දාලා තියෙනවා තරුණ මූලික සමාජයක් ගොඩනැගීම තමයි අපේ බලාපොරොත්තුව කියලා. හොඳයි, අපි අද කතාවට යමු. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව දේශපාලනය දූෂණය ගැටුම් අතර ඔය පවතින අරගල කාලයක් තිස්සේ තියෙනවා වගේම මේගොල්ලෝ ටිකක් සාමාන්‍යයෙන් දියුණුවක් තියෙනවා කියලා පෙන්නනවා. නමුත් ආසියා පැසිෆික් කලාපයේ ඓතිහාසික වශයෙන්ම ඉහළින්ම සිටියත් සමහර රටවල් වල ඔය දේශපාලනික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒක තමයි පල්ලුවීමක් අපිට දකින්නට තියෙනවා. ඒ වගේම අපි ඇමරිකාව පැත්තට හැරුණොත් එහම ඇමරිකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව එයට හානි කරන බොහෝ දේවල් සිද්ධ වෙමින් පවතින. මොකද අපි දැක්ක අපේ රටෙත් එක්තරා යුගයක අධිකරණයට ගැටලු ඇති කරපු පාලකයෝ අපේ රටේ හිටියා. ඒ වගේම ඇමරිකාව පැත්තටම ගියාට පස්සේ ඇමරිකාවේ නීතියේ දුර්වල ආධිපත්‍ය නිසා ඇමරිකාව පුරාම පුළුල්ව පැතුරුණ දණ්ඩ මුක්තියක් සක්‍රිය වෙලා තියෙනවා. ඇමරිකාව මොන මොන සෙල්ලම් දාගෙන ගියත් ලෝකෙ අල්ලන්න ගියත් ඇමරිකාව බිඳ වැටෙන සාධක මේ විදිහට පෙන්නුම් කරලා තියෙනවා. ඒ ඇමරිකාව මගේ අවාසනාවට ඇමරිකාවට තාම එක හොයාගන්න බැරි වෙලා හරි පේන්නේ නැතුව හරි තියෙන. මොකද අපි කියනවනේ උද්දච්චකම කියලා. සමහරුන්ගේ උද්දච්චකම නිසා සමහරුන්ට වැරදි අඩුපාඩු හොයාගන්න බෑ, පේන්නේ නැහැ. අපි මේ පැත්තෙන් පල්ලෙහාට ඇවිල්ලා ඉරානය, ඊශ්‍රායලය, ලෙබනනය, රුසියාව, යුක්‍රේනය වගේ සිරියාව වගේ රටවල් පැත්තට ගියොත් යුද භීතියෙන් ඇලෙලිලා ගිහිල්ලා තියෙනවා. සමහරු කියනවා මහා විනාශයක් කරා ලෝකය ගමන් කරනවා කියලා. අපිත් ඒක කියනවා. ලෝකේ විනාශයක් පේනවා. ලෝකයට සාමය අවශ්‍යයි කියන බොහෝ දෙනෙකුට, මානව හිතවාදී බොහෝ මිනිස්සුන්ට මේ විනාශයක විනාශකාරයක පෙර නිමිත්ත පෙන්වෙන්න තියෙනවා. එක පැත්තකින් ලෝකේ යුද ගිනි ඇවිලෙනවා, තව පැත්තකින් අයිස් කඳු දිය වෙනවා, ඒ පැත්තේ ලෝකේ උණුසුම් වෙනවා. මිනිසා ඇතුළු සමස්ත සත්ව පද්ධතියම දිනෙන් දින අනතුරු වලට ලක් වෙමින් තිබෙද්දී මහා විනාශයක්, මහලේ වැගිරීමක් ලෝකේ උපරාම සිදුවීමට තවරුදු 20ක් ඇතුළත නියමිතයි කියලා විද්‍යාඥයන් වාර්තාවක් පෙන්වලා දීලා තිනවා. ඒක මම නෙවෙයි විද්‍යාඥයෝ කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 16ක් 16න් පස්සේ ඉන්න කතාව තමයි කියන්නේ. 1970 ගණන් වල මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයක කෙටි කරලා කියනවා MIT කියලා. මේක විද්‍යාඥයන් සමාජයේ බිඳවැටීම සිද්ධවන්නේ කවදාද කියන එක පිළිබඳව හොයන්න ඒක තීරණය කිරීමට ක්‍රමයක් නිර්මාණය කරලා තිනවා. අපේ ලංකාවේ බොහෝ අය මේවා දන්නේ බහුවේ නැහැ. කොහොමද දන්නේ නැතුව ඇති මම හිතන විදිහට. එහෙම නැත්නම් මේ රට වැටෙන විදිහක් නැහැනේ. දන්න අය ඉන්නවා. දන්න අයට ඉස්සරහට එන්න අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ. එම ක්‍රමයට අනුව පෙන්නුම් කරලා තියෙන්නේ 21 වන සියවසේ බිඳ වැටීම 2040 දී. එහෙම නැත්නම් මේ සියවසේ මැද භාගයේදී සිදුවීමට නියමිතයි කියලා ආසන්න වෙන්න පුළුවන් කියලා. ඒ වගේම 1972 දී පරීක්ෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කරලා තිනවා 21 වන සියවසේ දෙවන දශකය. දෙවන දශකය කියලා කියන්නේ එතකොට මේ දශකයනේ. මේ දශකයේ ආර්ථික වර්ධනයේ අපේක්ෂාව යටපත් කරගෙන ස්වාභාවික සම්පත් සීමිත වෙනවා වගේම ඉහළ යන පිරිවැය
පරික්ෂා කරමින් ලෝකය විනාශයක අවධානමක් ගැන කතා කරන ඕනේ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපේ රටේ යහපත් තම පුද්ගලයෙක් උත්සාහ කරනවා යහපත් රාජ්‍යයක් නිර්මාණය කරගන්න. ඒක කාලාන්තරය තිස්සේ තියෙන එකක්. මොන පක්ෂයට කවුරු කතර ගැහුවත් කතර ගහන්නේ අපේ රට යහපත් කරන්න කියන බලාපොරොත්තු වීම. දේශපාලන ભેදයක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් මිනිසුන්ගේ හැසිරීම දැස බැලුවම අපිට ටිකක් හිතන්න අමාරුයි. යම් විනාශයක් නොවි සමාජය නැවත ගොඩ ගන්න පුළුවන් වෙයිද කියලා. ඒක විද්‍යාඥයෝම පෙන්නලා තිනවා කොහොමද කරන්න සහ කොහොමද වෙන්නේ කියලා. සමාජයේ බිඳපැනීම පිළිබඳව මේ විද්‍යාඥයන් කරන මේ කතා බහෙදී සෑම විටම වගේ සම්භාව්‍ය මායා යුගයේ අවසානය ගැන සාකච්ඡා කරනවා. මායා යුගය කියන එක සමහර අය දන්නා ගොඩක් අය දන්නවා. බොහෝ විට පුරාණ මායා ශිෂ්ට ආචාර්ය උච්චතම අවස්ථාව විදිහට සැලකෙනවා මේ සම්භාව්‍ය යුගයේ 900 සහ ඔය 1000 කියන ඒ අතර කාලය තුල. ඒ කාලය තුල විවිධ රැඟුම් අවසන් වෙලා තියෙනවා. කොහොම වුණත් කඩා වැටීම කියන වචනය තුලින් සුදුසු විස්තරයක් නැත්නම් බිඳ වැටීම පිළිබඳව විස්තරයක් කියවෙන්නේ ද යන්න විද්‍යාඥයන් විද්වතුන් තවමත් දිගින් දිගටම වාද කරනවා. ලංකාවේ නැති වුණාට පෙර රට මානව විද්‍යාඥයන් මේ ගැන දිගින් දිගටම කතා කරනවා සහ හොයනවා. එක් පැත්තකින් නියඟය සහ පසේ තියෙන සාරවත් බව අඩුවීම වැනි සාධක හේතු කරගෙන ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ඔය ආරම්භ වුණා කියලා කියන මායා ප්‍රදේශ බිඳ වැටුණා කියලා තමයි කියන්නේ. බිඳ වැටෙන හේතුව තමයි මම ඔය කිව්වේ පසේ තියෙන සාරවත් භාවයේ බිඳ වැටීම සහ නියඟය කියන එක. මේ පරීක්ෂකයන් බොහෝ විට ජනගහනයට සිදු වූ පාඩුව මිනිසුන්ට සිදුන පාඩුව උපුටා රා දක්වලා තින්නේ කඩා වැටීම කියන පදනම අරගෙන නැත්නම් ඒක සාධාරණීකරණයක් විදිහට තමයි ඒගොල්ලෝ මේ වචනය අරගෙන තියෙන්නේ. මේ සාකච්ඡාවේ තවත් පැත්තක් විද්‍යතුන් තර්ක කරලා තිනවා. ඒදී ඕන් පෙන්නලා දෙනවා යුද්ධ කරන දිව්‍ය රජවරුන්ගේ පන්තියක් පමණක් බිඳ වැටුණා කියලා. ඒ සමස්තයක් ලෙස මායා සමාජයක් වෙන්නේ නැහැ කියලාත් ඒගොල්ලෝ කියනවා. දෙවිවරු වෙනත් ලෝකයක් නැහැ කියලා නාමික ආගම් අදාන අය නමට පමණක් ආගමේ ජීවත් වෙන අපේ රටේ මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් නමුත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා තහවුරු කරලා තිනවා තවත් ලෝක තියෙනවා කියලා. ඒක නිසා තමයි මේ මායා යුගය ගැන නැත්තම් මානව ඉතිහාසයේ යම් යම් බිඳවැටීම් හොයන මානව විද්‍යාඥයන් මේ ගැන කතා කරන්නේ. කොහොමද සමාජ සංකේතත්වය නැතිවීම සමාජ බිඳවැටීම සඳහා ප්‍රමාණවත් නැහැ කියන එකත් ප්‍රකාශයත් එක්කම ඔය කියන යුද්ධ කරන දෙවිය රජවරුන්ගේ පන්තියක් බිඳව ඒ පන්තියක් විතරක් බිඳවැටුණා කියලත් ඔය කතාවවලදී මනාව නිරූපණය කරන්න සමත් වෙලා තිනවා මානව විද්‍යාඥයන්. සම්භාව්‍ය මායා යුගයේ අවසානය වෙනකොට දිව්‍ය රජවරුන්ගේ පැලැන්තිය සැලකිය යුතු ලෙස අඩු වුණා කියලා සියලුම විද්වතුන් පිළි අරගෙන තියෙනවා. විද්වතුන් හොඳ මේ මම කියන්නේ මේ ඔබවත් මමවත් නෙමෙයි ලෝකයේ මේ මානව විද්‍යාඥයන් තමයි මේ කතාව කියන්නේ. කොහොම නමුත් එය කඩා වැටීම මැද යන්න කියන එක ගැන එකඟ වෙන්නේ නැහැ මේගොල්ලෝ කවුරුවත්. ඒ වගේ තියෙනවා අපි නොදන්නා වුණාට. මායා යෝගය ගැන ඔය සොයන විද්වතුන් වැඩි වූ මරණ සහ ඒ ගැන කියන්නේ වැඩි වූ මරණ සහ රෝගාබාධ පිළිබඳව සාක්ෂි වලට අනුව සම්භාව්‍ය මායා යෝගය සැබවින්ම බිඳ වැටීමට ලක් වුණා කියලා කියන්නේ. ඔන්න ඔය හේතු දෙක මත මොකද්ද? මරණ සහ මේ රෝගාබාධ පිළිබඳව රෝගාබාධ පෙන්නනවා මරණ පෙන්නනවා. ඒකෙන් තමයි මේක වැටුණා කියලා කියන්නේ. මායාවරුන්ගේ ජනගහනය විනාශ වෙන්නේ කුසගින්න රෝග සහ යුද්ධය නිසාද? එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම වඩා හොඳ අවස්ථා සොයාගෙන මේ සංක්‍රමණය වීම නිසාද කියලා ගැටළු ප්‍රශ්න ඇති කරලා තියෙනවා. මේ ගැන විවිධ මතවාද තියෙනවා. නමුත් වැදගත්ම තේ තමයි අපිට ඔබට මට මේ සම්භාව යුගය පිළිබඳ විවාදය පැහැදිලි කිරීම අනාගතය ගැනීම අනාගතය මොකක් වෙයිද කියලා තීරණය කරගන්න හිතන්නට උපකාරී වෙන එක. දේශපාලන පෙරලිය සහ සංක්‍රමණය කියන එක තකන්නේ නැතුව සමාජ බිඳ වැටීම වළක්වා ගන්න පුළුවන් කියලා ඔය මායා යුගය ගැන අධීක්ෂණය කරන හොයන බලන මානව විද්‍යාඥයන් යෝජනා කරනවා. ඒක මම නෙවෙයි මානව විද්‍යාඥයෝ තමයි යෝජනා කරන්නේ. දේශගුණක විපර්යාස පිළිබඳව අවධානම සලකා බලනකොට මේ විනාශය ගැන කතා කිරීම එගෙන ඉතාම වැදගත් පාඩමක් ඔය පාඩම් වලින් කියලා දෙනවා. රට ගැන හිතන, ලෝකය ගැන හිතන, සාමය ගැන හිතන, අපට ජීවත් වෙන්න සාමකාමී රටක් ලෝකයක් අවශ්‍යයි කියලා හිතන මිනිසුන්ට බයින් නැති, තරජනය කරන්න නැති සාමකාමී බොහෝ මිනිසුන්ට කියව ගන්න හොඳ පාඩමක් තියෙනවා. සියලු යහපත් දේ අවසන් වෙනවා. සමාජයන් පාලනය කරනු ලබන්නේ කුරුරු ආඥාදායකයන් විසින් හෝ වඩා හොඳ අදහස් ඇති නියෝජිතයන් විසින් වුවත්. ඒවා කාලයාගේ යෑමෙන්
විවිධ බරපතලකම් ඇතුව බිඳ වැටෙනවා කියලා තමයි මානව විද්‍යාඥයන් උගන්වන්නේ. එහෙම කියලා ඉතින් හරියන්නේ නැහැ. නේද? ජීවත් වෙලා ඉන්න කාලේ අපි සටන් කරන්න එපා මේක යහපත් කරගන්න. ප්‍රාග් නූතන රාජ්‍යයන් ඔය නූතන රාජ්‍යන්ට වඩා ඊතරම්ම වෙනස් වෙලා නැහැ. ඒ ප්‍රාග් යුගයේ තිබෙන නා ඒ රාජ්‍යයන් සමහර ප්‍රාග් නූතන රාජ්‍යයන් තුළ යහපාලනය කියන ඒ සමාජ ක්‍රමය ස්ථාපන වෙලා තිබුණා. ඒක අපිට පුළුවන් පුළුවන් ඔය ප්‍රජාතන්ත්‍රවාදී රටවල අපි දකින දේත් ඔය ප්‍රාග් නූතන රාජ්‍යයන් වල තිබුණා කියන ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෙන් නැත්නම් යහපාලන කියන එක අතරේ ලොකු වෙනසක් තිබිලා නැහැ. එහෙම කියන්නේ මම නෙවෙයි. චිකාගෝ ෆීල් හි මානව විද්‍යාව පිළිබඳ මැක් ආතර් බාරකරු ගැරි ෆෙයින්මන් කියන ඔහු තමයි ප්‍රකාශ කරන්නේ. ඔහු කියනවා කෞතුකාගාරය සහ ඒ වගේම තමයි ඔහු මේ කෞතුකාගාරය සහ දේශපාලන විද්‍යාවේ මේ දේශ සීමා පිළිබඳව නව අධ්‍යනයක් කරපු කතුවරුන්ගෙන් එක්කෙනෙක්. යහපාලනය තිබූ රාජ්‍යයන් අන්තනෝමතික පාලනයට වඩා තරමක් දිගු කාලයක් පවත්වා ගන්නට හැකි වුණත් වඩා දරුණු ලෙස කඩා වැටීමට නැඹුරුණා කියලා කියනවා. කියන්නේ ධාර්මික රජෙක් හිටියත් කාලයක් ඇද්දි බිඳ වැටෙනවා කියලා කියන්නේ. වට හේතු සාධකත් වාර්තාවල පෙන්නම මම ඉතම කෙටියෙන් තමයි ඔබට මම පැහැදිලි කරගොහම වුණත් මේ සදාචාරාත්මක නායකයන් ඔවුන්ගේ සමාජයේ අත්තාවර කරන මේ රටාව බොහෝ අතීතයට ගිහිල්ලා තොරතුරු ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට රෝම අධිරාජ්‍ය භාවිතා කරලා තියෙන යොදුම් පෙන්නලා දීලා තියෙනවා. රෝම අධිරාජ්‍යව අධිරාජ්‍ය වුණ කොමඩස් ආර්ථික හා යුදමය අස්ථාවරත්වයක් සහිත දේශයක් රටට උරුම කරගෙන තිබුණා. ඒ වෙනුවට ඔහු උත්සාහ කරලා තිනවා ග්ලැඩියේටර් වරයෙකු ලෙස රඟ දක්වන්න හර්කියුලස් සමග තමාව හඳුන්වා දීමටත් ඔහු වැඩි උනන්දුවක් දක්වලා තිබුණා කියලා ඔය මානව විද්‍යාඥයන්ගේ වාර්තාවල පෙන්නනවා. හරියටම අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පුටින් ලෙස හඳුන්වලා දුන්නේ අපේ රටේ මිනිස්සු. හැබැයි මේකෙදි වෙලා තියෙන්නේ මේ රෝම අධිරාජ්‍යය තමයි එහෙම කරගෙන තින්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මගේ සමය අපේ රටේ මිනිස්සු තමයි ඔහු අර පුටින් කෙනෙක් බවට පත් වෙලා කොහොම හරි අවසානයේ මේ අධිරාජ්‍ය වෙච්ච කොමඩොස් ඝාතනය වෙලා තිනවා. ඒකෙන් වෙලා තින්නේ මේ රෝම අධිරාජ්‍ය අර්බුදකාරී වෙලා තිනවා, දූෂණකාරී වෙලා තිනවා. දූෂණකාරී පරිච්ඡේදයක් දක්වා මේ රෝම අධිරාජ්‍ය ගලාගෙන ගිහිලා තිනවා. ඒ වගේම දූෂණ අකාර්යසම නායකයින් මූලික මූලධර්ම වලට තරජනයක් වෙනවා. වර්ධනය වෙන අසමානතාව, දේශපාලන බලය සංකේන්ද්‍රණය වීම, බදු අය කිරීම, මගහැරීම, නිලධාරීවාදී ආයතන වලින් හිස් කිරීම, යටිතල පහසුකම් අඩුවීම සහ රාජ්‍ය සේවාවන් පහත වැටීම ගැන අපට ගන්න තියෙන හොඳම උදාහරණය රෝමය නෙමෙයි අපේ රට. ඒ රටවල වැටලා තින්නේ ඔන්න ඔය කියපු කරුණු ටික මත. ඒ නිසාමයි අපි හොරකම් දූෂණ වංචා වැරදි පෙන්වලා දෙන්නේ. ඒව කරන විදිය දැනගත්තම විතරයි ඒව වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග උනත් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් අපේ රට අනාගත පරපුර වෙන බිහි වෙන ඊළඟ පරපුරට තරුණ පරපුරට යහපත් රටක් උදා වෙන බව නම් ස්ථිරයි. ගිහිල්ලෙන් නම් සුබ දවසක් වේවා හැමෝටම.